IMF ණය ප්‍රතිව්‍යුහ ගතකරන අවසන් වනතෙක් විදුලි බස් දෙසීයක් නුවරට එන්න බැරුව නැවතී තිබෙනවා කියලා පුවත්පතේ සඳහන් කළ තිබෙන්නේ. පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කළ තියෙනවා ඒ ගැන. මහනුවර සුහුරු නගරයක් බවට පත් කළා. නගර අභ්‍යන්තරයේ ධාවනය සඳහා විදුලි බස් රථ 200ක් යෙදවීමේ ව්‍යාපෘතියට ණය ආධාර ලබා දීමට ලෝක බැංකුව ඉදිරිපත් වෙලා තිබුණත් ආධාර ලබා දීමට ඉදිරිපත් වෙලා තිබුණත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන් අනුව තවමත් ඒ කටයුතු කරන්න සිදු වෙන හින්දා තවමත් ඒ අවස්ථාව ලැබිලා නැහැ කියන එකයි කියන්නේ. ඉතින් මහනුවර නගරයට පැමිණෙන පෞද්ගලික වාහන නගරයෙන් පිට ගාල් කරලා මේ විදුලි බස් රථ සේවය හරහා නගර අභ්‍යන්තරයට ප්‍රවාහනය කිරීමට තමයි සැරසුම් සකස් කරලා තිබෙන්නේ. කෙසේ වෙතත් ඒකට තාම අවශ්‍ය කරන කටයුතු කරන්න විදියක් නැහැ. ඇමරිකාන් ඩොලර් මිලියන 700ක ණයක් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. මේකට ඩොලර් මිලියන 400ක් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300ක් ණය ආධාර ලබා දීමට රජයත් එකඟ වෙලා තිබෙනවා කියලා සඳහන් කරලා තිබෙනවා. ලෝක බැංකුවයි ආසියානු සංවර්ධන බැංකුවයි මේ ණය ලබා දෙනවා කියලා කියන්නේ. කෙසේ නමුත් ඒකට තවමත් එකඟතාවයක් ඇති වෙලා නැහැ කියලා පුවත්පතේ සඳහන් කරලා තිබෙනවා. ඒකෙන් නැවතිලා තියෙනවා මේ වන විට ව්‍යාපෘතියේ තත්ත්වය. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.